Garu Galapati Mantituma Garu Mulasar Mantumani Nalinja is a Mantituma Sing Edripat Kernlada Itamat Makali Nevadagat Yojanava Mami Mote Istirkaranava Atatam Etumakiabu a gamer Sunday Sakavi Eva game Ape Kulba Yuge A Gadir Achanavala විශේෂයෙන්ම මේ කැලණි ගන්තොට පිළිබඳව කැලණි පිළිබඳව මහා ඓතිහාසික පුරවරයක් විදියටත් ඒ වගේම ආගමික පුරවරයක් විදියටත් පරිසරයෙන් අනූන ඉතාමත්ම විශිෂ්ට පරිසර කලාපයක් විදියටත් අතීතේ බොහෝ පුස්තකවල සඳහන් වෙලා තියෙනවා. නමුත් ඒ අතීත සී විභූතිය අද මුළුමනින්ම විනාශයට ලක් වෙමින් කැලණිගඟට සිදු වෙච්ච ඒ මහා පරිසර හානිය ඒ මහා දවන්ත විනාශය ඔහු ඉතාමත්ම විචිත්‍රව පැහැදිලි කරා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා කොළඹ නගරවාසීන්ගේ කඳුලක් බවට අද කැලණිගඟ පත් වෙලා තියෙන වගේම කැලණිගඟ කොළඹ ජනතාවට සාපයක් වෙලා අවසానයි. ඒ නිසා විශේෂයෙන් මේ මොහොතේ බලධාරීන් කියන්නේ කොළඹ නගරයවට තමයි ලංකාවේ වැඩිම ජනගහනයක් වාසය කරන්නේ විවිධ දිස්ත්‍රික්කවලින් විවිධ රටේ සිව් කොනෙම්ම ජනතාව ඇවිල්ලා විවිධ ක්‍රියාකාරකම් කරමින් අද එහි ඉතිරි පැතිරි පදිංචිලා ඉන්නවා. ඒ නිසා බොහෝ අවස්ථාවල වසරින් වසර මේ කැලණිගඟ මේ විදියට දූෂණය වීම නිසා ඇතිවන ගං වතුර වලින් ඔබතුමා දන්නවා වතාවල් කීපකෙදිම මහා ඛේදවාචකයන් සිදු වුණා. නමුත් මේ ඛේදවාචකයන් සිදු වුණු මොහොතේ තිබුණු ආණ්ඩු තියන ආණ්ඩු මොකක් හරි පැලස්තරයක් දානෝ විතරයි ඉම්පස්සෙදී එක අමතක වෙලා යනවා. මිනිසා මහා ජීවිත විනාශයක් දේපල විනාශයක් අතීතී වුණා කියන එකෙන් අද්දකීම් පාඩම් ලබාගෙන අඩුගාන ඒක අහෝසි කරන්න කටයුතු කරන්න තාමත් අසමත් වෙලා තියෙනවා. ඒ නිසා මේ මහා පරිසර විනාශයෙන් ඒ කැලණිගඟ වේරගෙන ඒ ජනතාවට වඩා ඵලදායක විදියට ජීවත් වෙන්න පරිසරය සකස් කරන්නේ කියන අදහස මේ මොහොතේ මම හිතන්නේ අද කාලීන කටයුත්තක් විදියට අවධානය යොමු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම රටේම තියෙන මේ ගංගාවල මේ විදිහේ මහා ඛේදවාචකයක් තමයි අපට දකින්න තියෙන්නේ. මාතර වුණත්, ගාල්ලේ වුණත්, අම්බන්තොට වුණත්, අනුරාධපුරයේ වුණත්, පොළොන්නරුවේ වුණත්, ඒ ප්‍රදේශවලින් යාපනයේ වුණත් ඒ ප්‍රදේශවලින් වසර පුරා ගංගා ගලා නොගියත් වසරකින් අඩු ගානේ මාස 9ක් මාස 10ක් සමහර විල කලාපී ප්‍රදේශවල මේ ගංගාවල් මුහුදට වැටෙනවා. අපේ මධ්‍ය කඳුකරෙන් පටන් ගන්න ගංගා 103ක් අරිය ක්‍රමයට අර කරත්තරෝ දෙක හැඩයට ඉතාමත්ම රමණීය විදියට සිව් පැත්තෙම හැම් පැත්තෙම ගලාගෙන ගිහිල්ලා ඒ මුහුද පෝෂණය කරනවා. මේ ගංගාවල අද මේ මොහොත වෙන විට මිනිස් ක්‍රියාකම් නිසා දේශපාලනඥයන්ගේ ඔලොමොට්ටල ක්‍රියාකාරකම් නිසා තමන්ගේ හෙංචයලාට ඒ පරිසරය විනාශ කරන ඉඩ දීපු නිසා අද මේ ගංගාවල් මුළුමනින්ම විනාශ වෙලා ජලයේ දූෂණය වෙලා මිනිස්සුන්ට මේ ගංගාවලින් ගන්න තියෙන ප්‍රයෝජනේ මුළුමනින්ම අද අහෝසි වෙලා ඒක අභියෝග බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ කැලණිගඟ වගේම අනිත් ජලාසත් වලින් වෙන හානිය මුළුමනින්ම වළක්වලා ඵලදායක විදියට මේ ජලාස සුද්ධ පවිත්‍ර කරලා ජනතාවගේ ප්‍රගතියට යොදා ගැනීම වඩා ඵලදායක වුණ ඇතැයි කියලා අපි අපේක්ෂා කරනවා. ඒ නිසා මේ ආණ්ඩුව වර්තමාන යහපාලන ආණ්ඩුව කටින් පතලකොල හිටවන්න නැතුව භාවිතාවෙන් මේ පිළිබඳව අවධානය යොමු කරලා මේ පරිසර පද්ධතීන් එවගේ මේ ජලාස ආරක්ෂා කරගන්න කටයුතු කරන්නේ කියන ඉල්ලීම මේ මොහොතේ මා කරමින් නිහඬ වෙනවා. සුති චන්දිම ගමගේ